ඔබ දකුණේ අපි වගේ නෙමෙයි. අවුරුදු 30ක් ඉතාම දරුණු භීෂණයකට යුද්ධයකට යටත් වෙලා හිටපු කිරිස. ජාතීන් අතර එකමුතුව සමගියට ආදරය කරන දේශපාලකයෙක් විදියට මම ඔබ සියලු දෙනාගෙන් සමාවිල්නනවා ඒ සිදුණු සියලු කාරණාවල. මේ දකුණේ සිංහල අන්තවාදය හෝ උතුරේ දෙමළ අන්තවාදයේ ප්‍රශ්නයක් නෙවෙයි. යුදමය වශයෙන් රට ඇදිරි තිබිච්ච සිවිල් යුද්ධයක ප්‍රතිඵලයක්. දැන් අද අවියායුධ නැතුව නැවත බලයේ බෙදීම ප්‍රභූ දේශපාලනයේ අලුත් වැඩපිළිවෙළ බවට පත් වෙලා තියෙනවා. නැවත ඔවුන් කල්පනා කරන්නේ කාරණා දෙක තුනකින් දෙමළ ජනතාව නැවත තමන්ගේ පැත්තට ග්‍රහණය කරගන්නේ කොහොමද කියලා. එක පැත්තකින් ඉඩම් ප්‍රශ්නය, දෙවනුව අපේ ආදරණීය අම්මලා තාත්තලාගේ අතුරුදහන් වූවන් පිළිබඳව තියෙන ප්‍රශ්නය, තුන්වෙනි කාරණය ජිනීවා මානව හිමිකම් කමිටුව අල්ලගෙන කරන ඊළඟ සෙල්ලම් වැඩි. අපිට පස්සේ තියෙන්නේ අපි මැතිවරණයක් කියලා පළාත් සභාවක් බාර දුන්න දෙමළ ජනතාව. නමුත් ඒ පළාත් සභාවෙන් සිද්ධ වුණ කාරණා ගමට තමුන්නාසයට කෙරලා දිනවද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මේ යාපනයේ නගර සභාව පාලනය කරන බස් ස්ටෑන්ඩ් එකේ ටොයිලට් එකක් හදාගන්න බෑ. හැබැයි නගර සභාවේ නායකයෝ පිටරට ඉන්න වැඩි හරියක්. ඒ නිසා බලයේ බෙදීමේ මුවාවෙන් දේශපාලකයෝ ඇවිල්ලා කියන කතාවලට වැඩිය කල්පනා කරන්න එදිනෙදා තමන්ගේ වැඩකටයුතු ටික කරන්න ශක්තිය දෙන ආණ්ඩුවක් පත් කරගන්න. අනතුරුව මහලේකම්වරයා දෙමළ භාෂාවෙන් ගීතයක් ගායනා කිරීම විශේෂත්වයක් වුණා. என்னோ